Fiverr sale account එක මුලින්ද සරලවම කොහොමද අපි හරියටම step by step හදාගන්නේ ඒ විතරක් නෙමේ අපි හරියටම කොහොමද අපේ Fiverr sale account එක එහෙම නැත්නම් අපේ Fiverr account එක verify කරගන්නේ කොහොමද කියලා මේ video එකේදී මම ඔයාල හැමෝටම කියලා දෙනවා I burn කියලා පිළිගන්නවා Shark Boy Sale YouTube channel එකට මගේ යාළුව සීලමු දෙනම පට්පට් ගාලා video එකේ ඇතුළටම ගිහිල්ලා බලමු කොහොමද අපි නිවැරදිව තනියම Fiverr sale account එකක් හදාගෙන verify කරගන්නේ කියලා හරි ඔයා Google එකට ගිහිල්ලා www.fiverr.com කියලා ඔයාට පුළුවන් search කරන්න search කරලා ඔයාට පුළුවන් Fiverr website එකට මේ විදිහට log වෙන්න log වෙලා ඔයාට පුළුවන් දැන් account එකක් හදන්න පටන් ගන්න ඉතින් ඔයා මතක තියාගන්න ඔයා Fiverr account එකක් හදද්දී ඔයා අනිවාර්යයෙන්ම computer එකක් එහෙම නැත්නම් laptop එකක් මාර්ගෙන් හදන්න කියලා මම මතක් කරනවා account එකක් හදද්දී මොකද මේකේ verification වල code සමහරක් වෙලාවට smartphone එකෙන් හදද්දී එන්නේ නැහැ ඉතින් ඒ හින්දා ඔයාට computer එකක් laptop එකක් නැත්නම් Fiverr account එකක් හදද්දී අනිවාර්යෙන්ම කම්පියුටර් එකක් ලැප්ටොප් එකක් භාවිතා කරලා හදන්න කියලා මම මතක් කරනවා. හරි මේ ඉන්ටර්ෆේස් එකට ලොග් වුණෙන් පස්සේ පහසුවෙන්ම අපිට මුලින්ම ජොයින් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඔයාට පුළුවන් මෙන්න මෙතන පෙන්නන ජොයින් කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරන්න. මේ බටන් එක උඩ ක්ලික් කරෙන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එවි. මේ ඉන්ටර්ෆේස් එක ආවයින් පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා continue with Google. එහෙම නැත්නම් continue with email. එහෙම නැත්නම් Apple ID එක මාර්ගෙන් Facebook එක මාර්ගෙන් අපිට මේ Fiverr site එකට ජොයින් වෙන්න පුළුවන් කියලා. අතක තියාගන්න අපි account එකක් හදන්න කලින් අනිවාර්යයෙන්ම මේ Fiverr site එකට join වෙලා ඉන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් continue with Google කියන මෙන්න මේ tab එක උඩ click කරන්න. ඉතින් ඔයාලට පුළුවන් පහසුවෙන්ම continue with Google. ඔයාගේ Gmail address එක කරා මේකට log වෙන්න. ඉතින් මගේ Gmail එක දීලා දැන් මම log වෙන්න යන්නේ. ඉතින් මම මේ විදිහට Gmail address එක දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ Gmail address එක දෙන්න. ඉතින් මේ විදිහට ඔයා Fiverr account එකක් හදද්දී ඔයා log වෙන Gmail එකට ඔයා log වෙලා නැත්තම් මේ වෙනකොට ඔයාගේ PC එකට එහෙම නැත්තම් laptop එකට ඔයාට පුළුවන් Gmail එක manually ඔයාට ටයිප් කරලා වෙනම පාස්වර්ඩ් එකක් දීලා ඔයාට Gmail address එක verify කරගන්න. අන්න එතෙන්දී ඔයාගේ Gmail address එක තියෙන device එකට අනිවාර්යයෙන්ම activate කරන්න message එකක් එවි Gmail එකක් විදියට. ඉතින් අන්න ඒ Gmail එක open කරලා ඔයාට පුළුවන් activate කරගන්න ඔයාගේ Gmail address එක. එහෙම නැත්නම් මම මේ කියන දීපු ක්‍රමයට ඔයාට ඉතාමත් පහසුවෙන්ම පුළුවන් ඔයාගේ computer එකට එහෙම නැත්නම් laptop එකට ඔයා log වෙලා ඉන්න Gmail address එකම දුන්නොත් එකපාර ඔයාට පුළුවන් මේ විදියට ඔයාගේ Gmail address එක මාර්ගෙන් ඒක එකපාර verify කරගෙන activate කරගන්න. ඉතින් ඔයාගේ Gmail address එක දීලා ඔයාට පුළුවන් මෙතෙන්ට username එකක් තෝරගන්න. ඉතින් මම මේ විදිහට shark කියලා මේ විදිහට type කරනවා. අපි බලමු ඒක අපිට පුළුවන් ද කියලා භාවිතා කරන්න. සමහරක් වෙලාවට ඒ නම භාවිතා කරලා තියෙනවා නම් ඒ නම භාවිතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔයාට පේන්නේ නැති මේ නම භාවිතා කරන්න බෑ. ඉතින් මම මේ විදිහට shark boy 777 කියලා මම මේ විදිහට type කරා. හරි. ඉතින් මම මේ විදිහට create my account කියලා මම මේ විදිහට මේකට touch කරනවා. touch කරලා මම මේ විදිහට skip කියන button එක ක්ලික් කරනවා නැවතත් මම මේ දිහේ ස්කිප් කර කර ඉස්සරහට එනවා ඉතින් හරි මම මේ දිහේ ඉස්සරහට ආවෙන් පස්සේ ඔයාලට මේ නැති start exploring කියලා ඇවිල්ලා තියෙනවා හරි ඉතින් මම මේ විදිහට Fiverr එකේ account එකක් හදලා තියෙන්නේ නමුත් account එකක් හැදුවට මදි අපි මේ Fiverr එකේ දැන් seller කෙනෙක් විදිහට ඒ කියන්නේ Fiverr එකේ අපිට උදාහරණයක් විදිහට shop එකක් open කරන්න නම් අනිවාර්යයෙන්ම seller කෙනෙක් විදිහට මේකට log වෙන්න අවශ්‍ය වෙනවා ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ profile සලකුණු දෙක click කරන්න ක්ලික් කරලා ඔයාට පුළුවන් become a seller කියන මෙන්න මේ tab එකට ක්ලික් කරන්න. හරි මේ විදිහට ක්ලික් කරන් පස්සේ ඔයාට seller කෙනෙක් විදිහට මේකේ join වෙන්න පුළුවන් interface එක ඇවිල්ලා තියෙනවා. හරි දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙතන පෙන්නනවා become a seller කියලා මේ විදිහට නැවතත් tab එක. ඔයා මේ tab එකට ක්ලික් කරන්න. මේ විදිහට ක්ලික් කරන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් continue කියන button එක උඩ ඔයා ක්ලික් කරන්න. හරි ඔයා මේ ඉන්ටර්ෆේස් එකට ආවෙන් පස්සේ ඔයාගේ තියෙන පර්සනල් ইনফরমේෂන් තමයි ඔයා මුලින්ම ෆිල් කරගන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ෆුල් නේම් එක මෙතෙන්ට දෙන්න. ෆුල් නේම් එක දෙද්දි ඔයාගේ නේම් එකේ ෆස්ට් නේම් එක වගේම ලාස්ට් නේම් එක පුළුවන් ඔයාට මෙතනින් ෆිල් කරගන්න. හරි ෆිල් කරගෙන ඔයාට පුළුවන් ඩිස්ප්ලේ නේම් කියන එක ඔයාට මෙතනින් දෙන්න. ඩිස්ප්ලේ නේම් කියන්නේ කවුරු හරි කස්ටමර් කෙනෙක් ඔයාගේ සෙලින් account එක බලද්දි එයාට පෙන්වන්නේ මෙන්න මේ ඩිස්ප්ලේ නේම් එක තමයි මුලින්ම. ඉතින් ඔයාට පුළුවන් මේ විදියට ඔයා කරන කැටගරි එකට ගැලපෙන කෙටි නමක් භාවිතා කරන්න මේ ඩිස්ප්ලේ නේම් එකට. මොකද අපිට characters 15යි මේ නේම් එකට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඩිස්ප්ලේ නේම් එක ඔයා හරියටම ෆිල් කරගන්න. ඒ වගේම ඔයාට පුළුවන් මෙතනින් profile picture එකක් තෝරගන්න. ඉතින් මේ profile picture එකක් තෝරගනිද්දිත් ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාගේ කැටගරි එකට ගැළපෙන ප්‍රොෆයිල් පික්චර් එකක් හදාගන්න කියලා. හිතන්නකෝ ඔයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට ඔයා Fiverr එකේ වැඩ කරනවා කියලා. ඉතින් අන්න එහෙමනම් ඔයාගේ ග්‍රැෆික් ඩිසයින් වලට අදාළව තියෙන ලස්සන ෆොටෝ එකක් පුළුවන් ඔයාගේ තියෙන ප්‍රොෆයිල් පික්චර් එක
විදිහට ඇඩ් කරගන්න. ඉතින් උදාහරණයක් විදිහට මම පෙන්නන්නම්. මම මේ විදිහට Fiverr එකේ මම උදාහරණයක් විදිහට ගන්නේ hand writing and assignment job කියන කැටගරි එකෙන් තමයි මම මේ විදිහට සර්ච් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේකේන. මම මේ විදිහට එක account එකක් randomly තෝරගන්නවා. ඉතින් මම එයාගේ account එක උඩ මේ විදිහට touch කරනවා. මම මේ විදිහට ඔයාලට උදාහරණයක් විදිහට පෙන්නන්න. ඉතින් ඔයාලට පේන ඇති මේ එයාගේ account එකේ තියෙන profile pic එක තමයි මේ පෙන්නන්නේ. ඉතින් අපිටත් පුළුවන් මේ වගේ professional අපේ තියෙන logo එකක් අපේ business එකේ තියෙන logo එකක් එහෙම නැත්නම් මේ වගේ professional photo එකක් මේ විදිහට යූස් කරන්න Fiverr එකේ අපේ මේ විදිහට account එකක් නිර්මාණය කරද්දී profile picture එක සඳහා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් description මේක ගොඩක්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ කවුරු හරි බය කෙනෙක් උදාහරණයක් විදිහට කස්ටමර් කෙනෙක් අපේ Fiverr selling account එක බලද්දී අපි අපේ category එකට අදාළව එහෙම නැත්නම් අපි මොනවට දක්ෂ ඒ කියන්නේ අපේ තියෙන දේවල් විස්තර කිරීමක් තමයි කෙටියෙන් මේ description එකෙන් හඳුන්වලා දෙන්නේ. ඉතින් ඔයාලට මම ඒකත් නැවතත් මේ විදිහට පෙන්නන්නම් ඒ profile එකම අරගෙන ඉතින් ඔයාලට පුළුවන් ඔයා කරන category එකට අදාළව තියෙන category එක search කරලා ඒකෙන් තියෙන selling accounts ටිකක් බලන්න. ඉතින් ඒ selling account වල තියෙන description එක ඔයා check කරලා බලන්න. ඉතින් ඔයාලට පේන ඇති මෙයාගේ description එක තමයි මේ තියෙන්නේ. ඉතින් මම ඒ වගේම තවත් කිහිපයක් පෙන්නන්නම් අපි බලමු. ඉතින් ඔයා මේ විදිහට බලද්දි ඔයා මතක තියාගන්න orders ඇවිල්ලා තියෙන account එකක් බලන එක ගොඩක්ම වාසි. ඉතින් අපි බලමු මෙන්න මෙයාගේ account එක. මොකද ඒ වගේ accounts වල තියෙන description ගොඩක්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ description එකෙන් අපිව කවුද කියලා හඳුනගන්න පුළුවන් නේ අපේ බයට. ඉතින් ඒ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් මෙයාගේ description එක. මේ තියෙන එයා විස්තර කරලා තිනවා එයාගේ description එකෙන් එයා කරන්නේ මොනවද කියලා. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් professional විදිහට ඔයාගේ Fiverr එකට අදාළව ඔයාගේ personal info වල description එක නිර්මාණය කරගන්න මේ විදිහට මේ ක්‍රමයේ මාර්ගයෙන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ChatGPT on කරලා ChatGPT මාර්ගයෙන් ඔයා කරන්න යන category එක මේක. මේ category එකට මට හොඳ description එකක් suggest කරලා දෙන්න කියලා ChatGPT මාර්ගයෙන් උනත් ඔයාට පුළුවන් description එකක් නිර්මාණය කරගන්න. ඉතින් හොඳ description එකක් මේ විදිහට නිර්මාණය කරගන්න. ඉතින් ඔයාට පුළුවන් වචන 600ක් වෙනකම් භාවිතා කරන්න. හරි. ඉතින් ඔයා මේ විදිහට description එක නිර්මාණය කරන්න. හරි. දැන් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් language add කරන්න. ඉතින් ඔයාට පුළුවන් මෙතන මේ language කියන tab එක උඩ click කරලා ඔයාගේ තියෙන ඔයා දන්න language English එහෙම නැත්නම් ඔයා දන්නවන Tamil language එක මේ විදිහට language add කරගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් language add කරලා ඔයාට පුළුවන් add new දීලා තවත් language ඔයාට ඔයා දක්ෂයි නම් ඒවත් add කරගෙන ඔයාට පුළුවන් මේ විදිහට පළවෙනි page එකේ ඔයාට පෙන්නන වම් අත පැත්තේ කොනේම continue කියලා button එක. ඔයා මේ continue කියන button එක උඩ click කරන්න. ඒ විදිහට ක්ලික් කරන් පස්සේ your occupation කියලා ඔයාට මේ විදිහට ඇවිල්ලා පෙන්නාවි ටැබ් එකක්. හරි. ඉතින් ඔයා අන්න ඒකට ටච් කරන්න. ටච් කරනකොට ඔයාට පේනවා එතන ඉස්සරහා මේ විදිහට පෙන්නනවා occupation යටතේ මේ විදිහට video and animation, data, photography, lifestyle මෙන්න මේ වගේ ප්‍රධාන categories. මේ කියන්නේ Fiverr එකේ ඔයා selling account එකක් හදද්දී ඔයා Fiverr එකේ හදන selling account එක මොන category එක යටතේද හදන්නේ කියලා තමයි මෙන්න මෙතනින් තෝරන්න තියෙන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ඔයා digital marketing සම්බන්ධව selling account එකක් හදනවා නම් ඔයාට පුළුවන් digital marketing කියන එක තෝරගන්න. එහෙම නැත්නම් මම ඔයාලට මෙතෙන්දී උදාහරණයක් වශයෙන් ප්‍රධාන වශයෙන් කියලා දෙන්නේ writing and translation නේ. ඉතින් මම මේ විදිහට writing and translation කියන මෙන්න මේ tab එක උඩ click කරනවා. හරි. මේ විදිහට click කරන් පස්සේ මම හදන්න යන්නේ දැන් writing and translation යටතේ selling account එකක්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ work experience එක මෙන්න මෙතනින් තෝරන්න. ඉතින් මම මේ විදිහට 2021 ඉඳන් 2023 වෙනකම් මම මේ විදිහට මගේ occupation එකට අදාළ experience කාලේ මම මේ විදිහට දානවා. හරි. දැන් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ මේ මෙතන තෝරපු occupation එකට අදාළව ඔයා කරන අනු වැඩ පහක් මෙතනින් තෝරගන්න. ඉතින් writing and translation නේ මම තේරුවේ. ඉතින් writing and translation යටතේ මම කරන වැඩ පහක් පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් තෝරගන්න. At least ඔයාට අඩුම ඔයාට පුළුවන් මෙතනින් දෙකක් සිලෙක්ට් කරගන්න. ඉතින් පහක්ම සිලෙක්ට් කරගන්න. ඔයාට පුළුවන් ඔයා sales copy කරනවා නම් sales copy වලට මේ විදිහට ටික එකක් දාගන්න. UX writing නම් UX writing වලට ටික එකක් දාගන්න. මේ විදිහට ඔයාට පුළුවන් ඔයා කරන category එකට අදාළව මොනියම් හෝ මේ විදිහට ඔයාට පුළුවන් කරන අනු වැඩ පහකට මේ විදිහට ටික එක දාගන්න. හරි. මේ විදිහට ටික එක දාගෙන ඔයාට පුළුවන් skills කියන මෙන්න මේ tab එක උඩ fill කරගන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ තියෙන talent ඔයා දක්ෂ මොනවටද කියලා ඔයාට මෙතනින් තෝරන්න පුළුවන්. හිතන්නකෝ ඔයා දක්ෂ writing hand writing කියලා. ඉතින් මම මේ විදිහට hand writing කියලා මම මේ විදිහට දැන් මෙතන type කරනවා. ඉතින් ඔයා දක්ෂ category එක ඒ විදිහට ඔයාට පුළුවන් මෙතනින් search කරගන්න. හරි. ඉතින් මම මේ විදිහට writing යටතේ health writing කියන එක මම මේ විදිහට select කරන උදාහරණයක් විදිහට ඔයාට පෙන්වන්න අවශ්‍යයි. ඉතින් ඔයාගේ තියෙන talent
ස්කිල් තමයි මෙතනින් ඔයා ටයිප් කරගන්න ඕන මේ විදිහට ෆිල් කරද්දි. හරි. ඉතින් එක්ස්පීරියන්ස් ලෙවල් එක අහනවා. බිගින කෙනෙක් විදිහටද, ඉන්ටර්මීඩියට් කෙනෙක් විදිහටද, නැත්නම් එක්ස්පර්ට් කෙනෙක් විදිහටද කියලා. ඉතින් ඔයාට පුළුවන් එක්ස්පර්ට් නම් එක්ස්පර්ට් කෙනෙක් විදිහට තෝරගන්න. ඉතින් ඔයා මතක තියාගන්න මේ වගේ අපිට ඔකියුපේෂන් කිහිපයක් වගේම ස්කිල්ස් කිහිපයක්ම උනත් අපිට ඇඩ් කරගන්න පුළුවන් අපි මේ Fiverr අපේ සෙලර් account එකට අදාළ කරන වැඩවලට අනුව. ඉතින් ඒ විදිහට ඔයාට එකක් විතරක් නෙමෙයි මේ වගේ කිහිපයක් උනත් මේ ඇඩ් ටු කියන බටන් එක මාර්ගෙන් ඔයාට පුළුවන් ඇඩ් කරගන්න කියන එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඉතින් ඔයාගේ කැමැත්ත පරිදි ඔයා කරන වැඩ අනුව ඔයාට පුළුවන් මේ විදිහට ඇඩ් කරගන්න තවත් කිහිපයක් උනත්. හරි. ඉතින් education කියන එක තමයි දැන් අපි fill කරන්න වෙන්නේ. ඉතින් ඔයා software engineer කෙනෙක් කියලා හිතන්නකෝ. ඉතින් ඔයාගේ තියෙන software engineer qualification ඔයාට පුළුවන් මේකට ඇඩ් කරන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ country of university එක, ඒ කියන්නේ ඔයාගේ university එකේ country එක ඔයාට පුළුවන් මුලින්ම තෝරන්න. ඉතින් ඔයා ශ්‍රී ලංකාවේ කෙනෙක් නම් ඔයාට පුළුවන් පහසුවෙන්ම මෙතනින් ශ්‍රී ලංකා කියන එක තෝරගන්න. ශ්‍රී ලංකා කියන එක තෝරගෙන university name එක ඔයාට පුළුවන් මෙතනින් තෝරගන්න. ඉතින් මම නම් NIBM එකේ තමයි software engineering ඩිප්ලෝමා එකක් කරන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට ඔයා education qualification වල ඔයා campus යන කෙනෙක් නම් ඔයාගේ education qualification මෙතනින් type කරගන්න. ඉතින් ඔයා ඒ විදිහට තෝරගෙන ඔයාට පුළුවන් major එක තෝරන්න, ඒ වගේම year එක තෝරන්න පුළුවන්. ඉතින් මේවා ගොඩක්ම වැදගත් වෙන දේවල් නෙමේ. නමුත් ඔයාගේ professional එක පෙන්වන්න ඔයාට පුළුවන් මේ විදිහට මේවා හරියටම add කරගන්න. ඔයා university ගිහිපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම. ඒ වගේම personal websites. ඉතින් ඔයාට website එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ website එකේ link එක මෙන්න මෙතෙන්ට copy කරන් ඇවිල්ලා paste කරගන්න. මොකද එතකොට ඔයාගේ profile එක බලන කෙනෙක්ට මේ website එකේ link එකක් තියෙන හින්දා පහසුවෙන්ම ඔයාගේ කරපු වැඩ එයාට බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම එතකොට ඔයාට Fiverr එක හරහා ගොඩක්ම orders ලබා ගන්න පුළුවන්. මොකද අපෙන් order එක ගන්න බයට ගොඩක්ම විශ්වාසයි අපි ගැන. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට ඔයාගේ website එකේ link එකක් තියෙනවා නම් ඒකත් add කරගන්න. ඒ විදිහට add කළා ඔයාට පුළුවන් continue කියන මෙන්න මේ tab එකට click කරන්න. ඉතින් account එකේ security එක තමයි දැන් අපි හදන්න ඕනේ. ඉතින් ඔයාට පේන ඇති email එක මේ වෙනකොට මගේ already verified වෙලා තියෙන්නේ. මොකද අපි log වෙලා ඉන්න, අපි computer එකට laptop එකට log වෙලා ඉන්න Gmail එකකින්ම මේකට join වුණා. ඉතින් මුලින්ම අපේ email එක අපිට අමුතුවෙන්ම verify කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ මෙතන verify කරන්න තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ඔයාගේ email එක දීලා ඔයාගේ email එකට code එකක් එවි. අන්න ඒ code එක එහෙම නැත්නම් ඔයාට පුළුවන් email එකට එවි account එක ඇක්ටිවේට් කරන්න කියලා. අන්න ඒ විදිහට ඔයා අනිවාර්යයෙන්ම account එක ඇක්ටිවේට් කරගන්න ඕනේ. ඉතින් මේ step එක ඔයාට මෙතනින් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා Fiverr site එකට මුලින්ම join කියන link එක හරහා මුලින්ම ඔයාගේ Gmail එකක් දීලා join වෙලා මේ විදිහට selling account එකක් හදනවා නම්, ඒ කියන්නේ මේ video එකේදී මම කියලා දුන්න step වලට ඔයාගේ computer එකේ laptop එකේ ඔයා log වෙලා ඉන්න Gmail address එකටම ඔයා මේ විදිහට Fiverr account එකක් හදනවා නම් මේ විදිහට මෙතෙන්ට එනකොටම මේක verified වෙලා තියෙවි. දැන් ඔයා කරන්න ඕන ඔයාගේ phone number එක verify කරගන්න ඕන. ඉතින් ඔයාගේ වැඩ කරන phone number එකක් පුළුවන් මේ විදිහට මෙතෙන්ට add to phone number කියන මෙන්න මේ tab එකට click කරලා ඔයාට පුළුවන් ඔයාගේ country එක තෝරන්න. ඉතින් අපි ශ්‍රී ලංකා හින්දා ශ්‍රී ලංකා තෝරන්නේ. ශ්‍රී ලංකා තෝරපු ගමන් මේ විදිහට අපේ country code එක දන 94 ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාගේ number එක පුළුවන් මෙතෙන්ට දෙන්න. ඉතින් number එක දීලා ඔයාට පුළුවන් verify by SMS කියන මෙන්න මේ tab එකට click කරන්න. click කරන් පස්සේ ඔයාගේ number එකට verify code එකක් එවි. අන්නේ code එක ඔයා දීලා ඔයාට පුළුවන් ඔයාගේ number එක ඔයාගේ Fiverr account එකට verify කරගන්න. ඒ විදිහට ඔයා number එක verify කරන් පස්සේ code එක දීලා ඔයාට පේන ඇති මේ වෙලාව වෙනකොට verified කියලා වැටලා තියෙනවා. දැන් ඔයා කරන්න ඕන finish කියන මෙන්න මේ tab එකට click කරන්න. ඉතින් මේ විදිහට tab එකට click කරන් පස්සේ your seller profile is all set කියලා මේ විදිහට ඇවිල්ලා තියෙන warning එක. දැන් ඔයා මෙතනින් done කියන button එකට click කරන්න. ඉතින් මේ විදිහට Fiverr account එක සාර්ථකව ඔයා හදලා ඉවර වෙද්දිම ඔයාට security section එකක් add කරන්න ඒවි. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම security section එකක් add කරන්න අවශ්‍ය වෙනවා. මොකද ඔයාගේ account එකේ මොනෑම හෝ ගැටලුවක් ඇති වුණොත් මේ security section එක මාර්ගෙන් තමයි ඔයාගේම account එක කියලා එයාලා verify කරගන්නේ. ඉතින් අන්න ඒ හින්දා ඔයාට පුළුවන් මේ security section වලින් ඔයාගේ pet ගේ නම මොකක්ද කියලා ඔයාට ප්‍රශ්නයක් ඔයාට පුළුවන් එතනින් select කරලා ඔයාගේ pet ගේ name එක දීලා පහසුවෙන්ම security section එකක් හදාගන්න. ඉතින් මම මේ වීඩියෝ එකේදී Fiverr seller account එකක් හදන හැම ස්ටෙප් එකක්ම ඔයාලට සරලවම කියලා දුන්නා. ඉතින් මම ඊළඟ වීඩියෝ වලින් Fiverr gigs කොහොමද හරියට හදන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඉතින් ඔයාගේ අදහස comment section එකේ comment එකක් විතර දාගෙන යන්න. ඉතින් Fiverr seller account එකක් හදද්දී ඔයාලට ගැටලුවක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම ඒකත් comment section එකේ comment එකක් විතර දාගෙන යන්න. අපේ WhatsApp channel එකටත් ඔයා අනිවාර්යයෙන්ම join වෙන්න. ඔයාගේ තියෙන ඕනම ගැටලුවකට උත්තර ඒ channel එක හරහා ලබා දෙනවා. මේ වගේම වටිනම් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයාලට සුබ දවසක් වේවා.